මේ දිනවල අප රටේ ප්‍රදේශ ගණනාවකටම බියලි කාලගුණික තත්ත්වයක් බලපා තිබෙනවා. ලෝ පුරා රටවල් රැසකට ඇති වී තිබෙන එල්ලිනෝ තත්ත්වය මෙයට හේතු වී ඇති බවයි කාලගුණික අංශ පෙන්වා දෙන්නේ. පවතින බියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මෙරට ගොවි ජනතාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ ඔවුන්ගේ වගාවට අවශ්‍ය ජලය නිසි පරිදි නොලැබීම හේතුවෙන්. මේ වෙලාවේ ජල තත්ත්වය සම්බන්ධයෙන් කතා කළොත් මේ තියෙන වියලි කාලගුණ තත්ත්වෙත් එක්ක ජලාශවල ජලය ලබා දීමේදී ප්‍රධානම අර්බුදයට ලක් වෙලා තියෙන්නේ වලව ජලාශය. වලව ජලාශය යටතේ කුඹුරු පමණක් හෙක්ටයාර් 25000ක් අතුරු භෝග තවත් හෙක්ටයාර් 8000ක් වගා කරනවා. ගොවියාගේ වීටිකට පිටරටින් ආහාර ගේනවයි කියන වචනේ එළියට පැන්නනම් ගොවියාගේ වීටිගේ මිල බහි. ඒක වෙන්න දෙන්න බෑ. ඒකින් දා මගේ පැත්තෙන් මම පැහැදිලිවම ඉන්නේ ගොවියට මුල් තැන දෙන්න. දිරි බල ඇමතුමායි අපි ඉන්නේ මත දෙක. මම පැහැදිලිවම ඉන්නේ ගොවියට වතුර දෙන්න ඕන කියන තැන. එතුමාගේ පැත්තෙන් එතුමා කියන්නේ විදුලි බලය දිය යුතුයි කියන තැන ඉන්නවා. වගාවන් ටික ආරක්ෂා කරගන්න ජලය ලබා දෙන්න. මොකද හේතුව ඉදිරියේදී මේ තත්ත්වෙත් එක්ක ආහාර සුරක්ෂිතතාවය ගැනත් අපි සැලකිල්ලට ගන්න ඕන. මේ අතර ගොවි ජනතාවට බලපා ඇති ජල ගැටලුව සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂද අදහස් පළ කළා. මේ රටේ බත් කන හැම පුරවැසියෙක්ම දන්නවා විදුලියද මෙහෙම නැත්නම් අපිට ඕන බද්ද කියලා හැමෝම දන්නවා. වහාම සමනලේ තියෙන වතුර ටික නිදහස් කළ යුතුයි මේ වෙලාවේ ක්ෂණිකව. ඒක තමයි පළවෙනි. ඊට පස්සේ ඒකට ඊළඟ විකල්ප වලට අපිට යන්න පුළුවන්. විදුලිය කියන එක නිෂ්පාදනය කරගන්න අපිට පැය කීපයයි යන්නේ. හැබැයි හාල් ලැටයක් හදන්න මාස 3ක් යනවා. මේ ගොවීන්ගේ ප්‍රශ්නේ තාමත් ඉක්මනින් මේක විසඳන්න කියන එක තමයි අපේ ඉල්ලීම. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුම අපේ දිස්ත්‍රික්කේ කෙනෙක්. එතකොට එතුමා ඉන්න කාලේ මට මතකයි මේ වගේම එක් නියඟ අවස්ථාවකදී මේ වගේ ප්‍රශ්නයකට අපි මූණ දුන්නේ. හැබැයි ඒ වෙලාවේ ඒකට ප්‍රවේශ වුණේ මීට වඩා වෙනස් විදියට. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.